පොළොන්නරුව රාජධානිය අවසානයේ තෙක් ඈතර දිවයන ඉතිහාසයකට උරුමකම් කියන තවත් එක් ඓතිහාසික වටිනාකමකින් යුතු තෙත් බිමකේ සඳරවල ජලාශය පත්තිගම වඳුරඹ ප්‍රධාන මාර්ගයට සමාන්තරව ඓතිහාසික දුටුගැමුණුරජ මහ විහාරය පාමුණින් පටන් ගන්නා මෙම ජලාශයට නම් ලැබුණු ආකාරය පිළිබඳව ඇත්තේ හරි අපූර්ව කතා පුවතක් ජනප්‍රිය කතාවෙන් මේ සඳරවල කියලා මේ සිද්ධ වෙලා තියෙන සඳර කියන සෙම්පතියෙක් මෙම හැදිදමෙල කන්දේ ලැබුම්ගෙන ඉඳලා තියෙනවා ඒ සඳරේ සෙම්පතිය තමයි එළාර දුටුගැමුණු යුද කාලේ තමයි ওই වලට පැනලා බෙල්ල කපාගෙන තියෙන්නේ ඒ බෙල්ල කපාගත් සෙම්පතිය තමයි සඳර සඳරන් කියන්නේ සඳර වල කියලා ප්‍රසිද්ධ වුණේ ඊට පස්සේ දිගින් මීට 100ක් පමණ වන මෙම ජල තටාකය අතීතයේදී කාවන්තිස්ස රජ සමයේ සාදා ඇති අතර සඳර වල හා සම්බන්ධ ජනප්‍රවාද රසකි ඉන් ප්‍රචලිතම ජනප්‍රවාදය නම් කඩුක්කන්නාදාගේ කතාවයි මේකේ කඩුක්කන්නාදායි කියලා ප්‍රසිද්ධියක් තියෙනවා කඩුක්ක කාණ්ඩය කියලා ඉඳලා තියෙනවා ඒ කාලේ අපේ තාත්තලා නම් කියන්නේ ආදාගේ කෑල්ලක් අපං කාල කොටහක් මැරුණයි කියනෝ ඒ ආකාර අපි ආපු කතා අපේ තාත්තලා කියපු කතා ආකාර වලින් අවස්ථා කිහිපයකදීම මෙම ජලාශය නරපිලිගෙන ඇති බව අතීත කතාවල සඳහන් වේ. ඊට අමතරව සඳරවල සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සීකරන තවත් කරුණක් ඇත. සඳරවල එක කොනක තියෙනවා මේ ගලක කොටලා තියෙන නාගර අකුරු ඒ කාලේ කොටපු නාගර අකුරු කියලා මේ කොටර ඒක මතු වුණාම වහිනවා. අපිත් ඒ කාලේ දැකලා තියෙනවා මේ සඳරවල ඉහිනවා. මේ දරුණු පැවිදි කාටි ඉස්සහම මේක මේ වහින්න ගන්නෝ ඒක සත්‍ය කියලා මේක පිළි කියනවා නොයෙකුත් දේවල් කරලා එහෙම කරලා තියෙනවා එලෙසින් තවරක් නම් මෙම වලෙහි චලයේ ඉසේති අතර දුටුවන් මවිත කරවමින් මහවැසිය දැහැලී ඇත ගණේගම සරණංගර නායක හාමුදුරුවනේ සරණංගර නායක හාමුදුරුවෝගේ හදවත සම්තර වලේ කියන්නේ ඒ කියන්නේ සරණංග නායකන් පන්සලෙන් දැහැලා කොයි හරි ගමනක් කරනවා ඕක ඒක ලස්සනට අපි මේකේ නෑව නිල් පාටට වතුර දුන්නේ පිරි සිඳුව ලස්සන විහාරයට ගියාම විහාරේ නම් බැලුවාම නිල් පාටට දිලිසෙන වතුර තුන සංගරාල ආරක්ෂා කර එකම හාමුදුරුව තමයි ගණේගම සංගරාල හදවත පදේ කියන්නේ කියන ඒ අයුරින් අතීතයේදී ඉත සුන්දර ජල තටාකයක් වූ සංගර වලට අද හිමි ඇත්තේ ඉත අවාසනාවන්ත ඉරණමකි ක්‍රමක්‍රමයෙන් ගොඩවීමට පටන්ගෙන ඇති මෙම ජලාශය ඉතා ඉක්මනින් පට ජල පාරක් බවට පත්ව ඇත්තේ කාලයාගේ මෙන්ම මානවයාගේ දෑපෑමිනි. ගහල කිකටිය පඳුරු අතරින් සීරුවෙන් ගලා බසින ජල පහර මෙතැන් පටන් අසල කුඹුර දක්වා ජලය ගෙන යයි. නමුත් අවාසනාවට එදා කිත්‍යා සර්කරන්නට දායක වූ මෙම ජලාශයේ ජලය අද වර්තමානය වන විට කෙත්වතු සඳහා යොදන කෘමිනාශක වල්නාශක වැනි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍ර වී පවතින අයුරු මේ අයුරින් දැක බලා ගත හැකි වේ. මේ වගේ ඓතිහාසික දෙයක් මේ බද්දයන් පුරවලේ කොහෙවත් නැ මේක අපේ මිනිස්සුන්ගෙන් උවමනාවක් නැ මේ ගමින් ඉන්න කිසිම කෙනෙකුට මේක ආරක්ෂා කරන්න ඕනේ කුණු ටිකක් ගෙනල්ලා දානෝ ගෙවල් වල තියෙන බටලයිනු ඒකට හරවලා තියෙනවා මාළු අල්ලන් කන්න එපා කියලා දැන් මේ ගහලා තුනක් ඒක අහන්නේ නැ දැල් ගහනවා ඊළඟට මේකේ මේ අර වෙඩි බෙහෙත් දාලා මාළු ඒ වගේ මරනවා කිසි කෙනෙකුට උනන්දු වෙන එවැනි මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වර්තමානයේ සඳරවල ජලාශය දිස්වන අයුරුයි මේ. මම ඔක සුද්ධ කරන්න ආරම්භ කරා. ආරම්භ කරලා අපි කට්ටිය ගමේ කට්ටිය එක්කව කරගෙන සුද්ධ කරන අතරතුරේදී පොඩි පොඩි ප්‍රශ්න මතු වුණා. ඒ ගමෙන් කට්ටිය විරුද්ධතාවය ආවා. අර එමේ ඒ පාර අපි ගිහිල්ලා බද්දිගම සමිතානතුන්ට තා වැඩිහිටියේ චන්දි මහන්තුන්ට අපි පන්සල ඉන්න ගිහිල්ලා ගිය ආමුදුවත් එක්කව සමිතියක් පිහිටවල वारी मार्ग मेकिन गेन्नल अभी मास तुना नकोडवा मोग शुद्ध कर शुद्ध परीक्षा कर पीरी सिंधु तैयार
එම වෑයමින් අනතුරුව 2017 වසරේදී සඳරවල ජලාශය මෙම දර්ශනවලින් දිස්වේ. මගේ අදහස මේක ප්‍රාදේශීය සභාවෙන් හරි නඩත්තු කරලා මේක ආරක්ෂා කරගන්න ඕන. අගියටදී ඔබ තියෙන පුරා විද්‍යාවට තියෙන අරගෙන මේක සුද්ධ කරලා වටේ සුද්ධ කරලා අපි සුද්ධ කරන්න ගියොත් ඉඳන් ආරවු ප්‍රශ්න එනෝ. ඒ පරිගේ අපිට බෑ මිනිසුන්ගේ බැලුම් අහන්න බෑ. ඕන එහෙම ආරක්ෂා කරලා වැටක් හරි ගහලා මේක ආරක්ෂා කරගන්න මොකක්hari පිළිවෙලක් කරන්න කියලා තමයි අපිට කියන්නේ. ඉදිරි පරම්පරාවන කන්නේ දැන් අනුරාධපුර පොළොන්නරුව ගියාම සඳුරලී කෝහම කට්ටි අහනවා මොකද්ද වන්ද මේ කැලියක් පෙන්වන්න බෑනේ. ඉරිසින් ප්ලස්සන වලක් නෙළුම් මල් ටිකක් පිටවල ලස්සන තියෙන්නේ බෑ මල් මල් වල වාකේ තියෙන මෙතන පෙන්වන්න මෙන්න මේ දෙයක් තියෙනවා. මේ අරක් කුට්ටික බීලා බෝතලේ දාන්නේ තෝකට කුණු ටික දාන්නේ තෝකට ඕකකින් මම නම් කියන්නේ ඒක නැති කරන්නේ ඊළඟ පරම්පරාවට තියෙනවනේ මේ වගේ දේවල් ඉතුරයි. ඔබ පොඩ කරෝදී වහලා වැඩන්නේ සඳරවල බලක් කියලා සඳරවල කියන නමක් නැති වෙනවා. සඳර වල කියලා පෙන්නන්න එකක් නැහැ. සඳර කියලා තමයි දාන්නේ වලක් නැහැ නේද? ඒ වගේම මම නම් කියන්නේ මේක රැක ගන්න මොනවායි ක්‍රමයක් කරන්න කියලා තමයි කියන්නේ. බත්තිගම සඳර වලසල ප්‍රදේශවාසීකු ලෙස තිස්ස කළුආරච්චි මහතාගේ ඉල්ලීමයයි. අභාවයට යමින් පවතින සංස්කෘතික උරුමයක් මෙන්ම වටිනා තෙත්මිමක්ද වන මෙම සඳර වල රැක ගැනීමට බලධාරීන් ප්‍රමුඛ සියලු දෙනාම දායක වීම ජාතික අවශ්‍යතාවයකි. ඒ වෙනුවෙන් පෙරගැසෙමු තෙත්මිම් සුරකිමු.